ආයුබෝවන් ඔබ සැමට ඔබගේ ආදරණීය විෂය නාට්‍යහා රංග කලාව තුලින් අපි ඔබ මුණගැහෙන වේලාව අද අපි බොහොම සුන්දර මාතෘකාවක් තමයි ඉගෙන ගන්නට හදන්නේ අපි අද ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරමුද කොහොමත් ඔයාලා අසයිනේ බොහොම සුන්දර පාඩමක් අප සතුව තියෙනවා මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම ඉගෙන ගත්ත විට අපට රංගනයේ යෙදීම පහසු වෙනවා හොඳයි අද අපි ඉගෙන ගන්නේ ක්ෂණික නිරූපණ ක්ෂණික කියලා කියන්නේ ඉක්මනින් එසැනින් සැනකින් වැනි අර්ථ එතකොට රූපණයක් කියලා කියන්නේ කිසියම් කාල සීමාවක් තුල ඒ චරිතයට ජීවයක් ලබා දීමට එසේනම් ක්ෂණික නිරූපණය යනු දෙන ලද මාතෘකාවකට අනුව සීමිත කාලයක් තුල යම් අවස්ථාවක් නිරූපණය කිරීමයි මෙන්න තියෙනවා ඒට උදාහරණයක් හොඳයි දරුවනේ බැලුවා නේද මේ ක්‍රියාකාරකම කරන්න කලින් අපි තුණ්ඩු වගයක් උඩ දැම්මා තමන් තෝරගත්ත තුණ්ඩුව තුල තමන් කළ යුතු රංගනය ලියා තිබුණා සදිෂ් තෝරගෙන තිබුණේ රජයේ සේවකයෙකු තම රාජකාරියට යන අතරතුරදී කියන මාතෘකාව මම ඔහුට ඉඟියක් ලබා දුන්නා ඒ රාජකාරිය කරන අතරතුරේදී අනතුරකට ලක්වීම හරි අපූර්වට ඒ පුතාට පුළුවන් විදිහට ඒ චරිතය ගොඩනගාගෙන තිබුණා අසයිද තවරං ෂණික නිරූපණයක් බලන්න මිහිදී ඔහු තෝරා ගන්නට ලැබුවේ කපටි කමින් ජීවත් වෙන යාචකයෙකුගේ චරිතය මේ නිරූපණය ඉදිරිපත් කිරීමේදී විශේෂයෙන්ම දරුවනේ ඔබ තේරුම් ගන්න ඕනේ අප ඉදිරිපත් කරන මේ පුංචි කතාවට මුලක් මැදක් අගක් තියෙන විදිහට නිර්මාණය කරගන්න ඕනේ කියලා අපි එහෙනම් ඒකත් බලලා ඉමුකෝ
අනේ ඔළුවේ පොල් ගහින් වැටෙන කැඩෙනවා අනේ අනේ කීයක් හරි දෙන්න ඕන මට ළමයි 5 දිනක් ඉන්න 5 දිනේ අනේ ඔළුවල කීයක් හරි දෙන්න ඕන අනේ නෝන කීයක් නැන්ද අයියෝ සිකේ මොකද්ද වන්දන්නේ මේ උදාහරණයක තේරුම නැහැ අනේ නෝනේ අනේ නෝනේ මැඩම් අනේ මැඩම් වගේ නෝනෙක් මං කවදාවත් දැකලා නැහැ අනේ මැඩම් නම් හරි සිරියාවන්තයි අනේ මැඩම් මට කීයක් හරි දෙන්න වෙනවා අනේ ඔව් මැඩම් මගේ මේ කකුලේ පොල් ගහින් ඇටලා මැඩම් මූ කැඩුනේ අනේ ඔව් මැඩම් අනේ කීයක් හරි දෙන්න මැඩම් අනේ මැඩම් නම් බුදු බවත් වෙන මැඩම් මේ කීය හරි දුන්නද චිකේ තුඹද යකො රුපියල් 5ක් අරගෙන විස්තරට කබුන්නේ මේක හරියන්නේ අනේ අනේ හාමිනේ හාමිනේ කුලිදිද මන් දැකලා තියෙන්නේ නෝ හාමිනේ ආ හාමිනේ අර අර මේ මුකීද මේ ගම්පෙර අන්න ගම්පෙරණියකේ තමයි හිටියානේ ඒ හාමිනේම අනේ සිරියාවන්තකම බැක්කේනවානේ ඔව් අනේ ඔව් හාමිනේ මට කීයක් හරි දෙන්නකො අනේ හාමිනේට බුදු වාත්‍රානේ ලෝකරි චිකේ වැඩන්නේ මම මේ හාමිනේ කියපු කරන්නේ මේක මේ ෆෝන් එකක් කෑ ගහනවා චිකේ ආ ආ ඕ හලෝ ආ ආ ඒක තමයි මම කියන්නේ හරිද ඒ ඒක හරියන්නේ නැහැ මේ 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 ඕකට වඩා හොඳයි මේ හිඟා කලේ හරිද දැන් මේ මම දැන් මේ මම දැන් බාර් එක ළඟට නම් හරිද ඔයා බාර් එක ළඟම පිටිපස්සේ තියෙන බෝක්කුව පල්ලෙහාට දාන්න හරිද හරිද කියා ඇයි මතක නැද්ද මිනිහා මරලා වෙලා ලක්ෂ දෙකම අරන් මම වාගේ ඉල්ලුවා හරිද ඒ ලක්ෂ දෙකම අර දෙන්න බැයි නම් ඔයා ඔයාට වෙච්ච එයාට වෙච්ච වැඩේ නෝ ඉතින් ඔයාට දෙන්න හරිද දාන්න එහෙම වෙන්න ඕන හරිද හරි එහෙනම් මම තියනවා හරිද ආ see you bye ආ හරි දරුවනේ අපි ජීවත් වෙන පරිසරය තුලදී නම් එවැනි සජීවී චරිත අපි දකින්නවත් කැමති නැහැ නේද? නමුත් අපේ පුතා ඒ චරිතයට ඊටාම අපූර්ව ජීවය දුන්නා. හොඳයි. නළුවෙකුට මේ ශනික නිරූපණ කිරීම තුලින් ලැබෙන වාසි එහෙම නැත්නම් ලැබෙන ප්‍රයෝජන මොනවද? එකක් තමයි නළුවෙකුගේ පරිකල්පන ශක්තිය දියුණු වෙනවා. එයාට හොඳට හිතන්න පුළුවන් වෙනවා. අපි ඒකට කියන්නේ නිර්මාණ මේශීලී චින්තනය කියලා. එතකොට රංගනයේ දෙන අභියෝග ජය ගැනීමට හැකියාවක් ලැබෙනවා. රංගනයට උචිතව නිරූපණය කිරීමේ හැකියාව ලැබෙනවා. රංගනයට අවශ්‍ය මූලික කොටස් ඉගෙන ගැනීමට හැකියාවක් ලැබෙනවා. රජයට යම් පණිවිඩයක් දෙන්නත් පුළුවන්. සබකෝලයක් නැතිව යමක් ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම චරිතයක් නිරූපණය කිරීමට කැමැත්තකුත් මේ තුලින් ඇති වෙනවා. දැන් පුතාලට තේරෙනව නේද? නළුවෙකුට මේ ශනික නිරූපණේ හරිම වැදගත් කියලා. හොඳයි. අපි තවත් අපේ දරුවෙක්ගේ ශනික නිරූපණ අවස්ථාවක් නරඹමු. ఎవడ కాలినే అది కాలిలా అదమ కాలిలా
නවතත් පාඩමට යොමු වෙමු සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණයේදී දරුවනි ඔබට මේ ෂණික නිරූපණ අවස්ථාවට මුහුණ දෙන්නට සිදුවන්නේ දෙවන ක්‍රියාකාරකමේදී කාලය විනාඩි 3යි ඔබ තනිවම තමයි ඊට මුහුණ දෙන්නේ ඔබට මේ සඳහා ලකුණු 15ක් ලැබෙනවා පරීක්ෂක මණ්ඩලය ඉදිරිපිටදී තමයි ඔබ නිරූපණය කරන අවස්ථාව කුමක්ද කියලා තෝරා ගන්නට ලැබෙන්නේ මාතෘකාව ඔබ අහඹු ලෙස තෝරගත්ට පසුව ඉතිරි කොටස පරීක්ෂණ මණ්ඩලයෙන් ඔබට ලැබෙනවා ඒ අනුව ඔබ ක්ෂණිකව මේ නිරූපණ අවස්ථාව නිර්මාණය කරගෙන ඉදිරිපත් කරන්නට ඕනේ අපි ඊළඟට නරඹන්නේ පසුගිය වසරක ක්ෂණය වෙත යොමු කරලා තිබුණ මාතෘකාවන්. අපි නරඹලාම කතා කරමු. අම්මේ මට ලස්සන කුඩයක් ඕනේ. අනේ අම්මේ මට ලස්සන කුඩයක් අරන් දෙන්න. අම්මේ නුරි ලඩක් තියෙනවා. මීෂ ලඩක් තියෙනවා. ගල් මිටක් තියෙනවා. අනේ මොඩොත් ඒ වගේ ලස්සන කුඩයක් ඕනේ. අනේ අම්මේ. සල්ලි නෑ. එවනට කොහමද? මට කුඩයක් ඕනේ. මට ඕනේ කුඩයක්. මට ඕනේ කුඩයක්. මට ඕනේ කුඩයක්. මට ඕනේ. අනේ අම්මේ මට කුඩයක් ඕනමයි. Thank you.
හොඳයි දරුවනේ මුලින්ම ස්තුතිවන්ත වෙනවා හෝමගම මහාවිද්‍යාලයේ නාට්‍ය කලාව හදාරන අපේ දයාබර දරුවන් ඉතා ඕනේ කමින් මේ සඳහා දායක වීම ගැන ඔබට දැන් මෙය ඉතා පහසු කාර්යයක් බව තේරෙනවා නේද ඔබ කැමති නේද මම හොඳටම දන්නවා මේ සඳහා ඔබ ඉතා කැමැත්තෙන් සිටින බව මේ ලැබිලා තියෙන කාලය තුල චරිත කීපයක් රංගපාන්න පුතේ අනිවාර්යයෙන්ම මම බොහොම කැමැත්තෙන් සිටිනවා ඒව නරඹන්න අඩුපාඩු තිබුණොත් අපි හදාගනිමු පුංචි ඇගයීමකුත් කරමු නේද පළවෙනි ප්‍රශ්නේ ෂණික නිරූපණය යනු කුමක්ද දෙක ෂණික නිරූපණයක යෙදීමෙන් නළුවෙකුට ලබාගත හැකි ප්‍රයෝජන තුනක් ලියන්න ඊළඟට තියෙන පුතේ රංගන අවස්ථා කීපයක් මම ඔයාලට ඉදිරිපත් කරනවා පසුගිය විභාග වලින් ලබාගත් ඒවා පළවෙනි එක ශාස්ත්‍රීය ගායනාවක් ඉදිරිපත් කරන විටදී දැන් ශාස්ත්‍රීය ගායනාවක් ඉදිරිපත් කරනකොට ටිකක් වෙලා මේ ගායනකොට අමතක වෙන්න පුළුවන් දිව හැපෙන්න පුළුවන් මතකනේ මේ දෙවියෙකු හරි ඔය දෙවියෙක් වගේ කෙනෙක් පාදුර්භූත වෙන්න පුළුවන් බිය වෙන්න පුළුවන් මොකට හරි ඒ වගේ ඔබට කැමති දෙයක් ඒකට මම නිදහස ඔබට ලබා දෙනවා ඊළඟට මනාලේකු නිවසට ආවිතදී මේක දැන් දුවෙක් පුතෙක්ට කරනවා නම් මනමාලියක් බලන්නට යාමේදී වයස වැඩි එක අහු වෙන්න පුළුවන් බොරු කුණ්ඩි ගැලවෙන්න පුළුවන් ඔන්නම් ඉතින් මේ දත් කුට්ටමක් වගේ එකක් වැටෙන්න අවස්ථාවක් පුළුවන් ඒ වගේ මේ
අකමැති වෙන්න පුළුවන් වෙන වෙන සම්බන්ධතා වගේ පුතාලා කැමති විදිහට ගොඩනගා ගන්න. ඊළඟ එක තමයි අහුලාගත් දුරකතනය. ඊළඟට ඇඳුම් ගත්තට පස්සේ ඇඳුම් හරි මොකක් හරි බඩුවක් හරි ගන්න ගියාට පස්සේ මුදල් ගෙවා ගන්න නොහැකිව. පර්ස් එක නැති වෙන්න පුළුවන් අමතක වෙලා ඉන්න පුළුවන් ක්‍රෙඩිට් කාඩ් එකේ සල්ලි නැති වෙන්න පුළුවන්. ඊළඟ එක බාබර් සාප්පුවකදී බාබර් වෙන්නත් පුළුවන් කොණ්ඩි කැපීමට එන එක්කන වෙන්න පුළුවන්. ඊළඟට ආගමික ස්ථානයකදී හොඳයි දරුවනේ අපි නැවත මුණ ගැහෙමු. ඔබට ආයුබෝවන්.